විමුත්තිගේ මංජුලාගේ විවාහයේ පෞරේ චාරිත්‍රය යෙදී තිබුණේ හරියටම බ්‍රහස්පතින්දා 10 පසුවේ විනාඩි 33ට. අද අඟහරුවාදායි. හරියටම බලනවා නම් තා පැය 36ක් ගෙවුණ තැන මංජුලාගේ විමුත්තිගේ විවාහයේ චාරිත්‍රය ආරම්භයි. අඟහරුවාදා උදෑසන මොරගඩ නිවසේ තිබුණේ කලබලකාරී බවකි. මංගල උත්සවයේ චාරිත්‍රවල බරක් සුරම අපිට නොබරවණි. ඒ මනමාලියාගේ පාෂයෙන් සිදු කරන්නා වූ නිසායි. එහෙත් සුරමයා අවසාන මොහොතේදීත් ආරාධනා පත්‍ර බෙදමින් කඩිමුණියේ වැඩ කළාය. ඇය උදින්ම සක්විතිර කතා කළේ තේ නිසායි. මරු අයියා අනිද්දා මල්ලි කසාද බඳිනවා. අයියට ගාණක්වත් නැහැ. සුරමයා කතා කළේ චෝදනාත්මක විලසෙනි. මම් මොනවා කියලා කරන්න දාන්නේ? ඔක්කොම වැඩ හරිනේ. පොඩ්ඩක් දෙන්නට ඇවිල්ලාත් මේ දවස් දෙක තුනේ මෙහි බලන්න බෑනේ. මේ විවාහ මංගල උත්සවේ නොබලාම ඉන්නට තිබුණා නම් හොඳය. මේ දාර ටිකක් අමාරුයි අම්මේ. ගෙයෙ වෙදින්නේ තමාරුයි. හරි, එයාව තියලා ඔයාටවත් එන්න බැරිද? මං එන්නම්. සක්විතිගේ තරමක අප්‍රසාදයිනි. අර සේරසිංහ අංකල්ට කාඩ් එක දෙන්න බැරි වුණා. ඔව ආද ගිහින් ඒක දෙන්න. මන් දෙන්නම්. ඔයාලා දැන් ඇඳුම් ලෑස්ති කරගත්තද? ඔව්. ඒත් ඒ සඳහා කිසිද ඇඳුමක් සූදානම් කර නැත. මේදා කුඩා උත්සවයකට යන්නට තිබුණද සති කීපයක සිට ඇඳුම් සූදානම් කරයි. එහෙත් මේ මංගල උත්සවය ගැන අය කතා කරන්නේවත් නැත. රෑ මෙහි කෑමට එන්න. මල්ලිටත් මං වේලසනේ එන්න කිව්වා. අතපසු වෙච්ච වැඩක් තිබොත් කතා කරලා කරන්න එපේ. මං එන්නම් මම්මේ. ඔයා ලොකු පුතා සතියක්වත් නිවාඩු දාන්න. ගෙදරත් පොඩි පාටියක් දානවනේ. මේගොල්ලෝ ගෙදර එන දවසට උත්සවයක් තියන්න එපේ. හෝම් කමින් එකක් ගන්නවනේ. තව මොකටද? ඒත් ඇත්ත හෝම් කමින් එක තියෙන්නේ හනිමූන් ගිහින් ගෙදර එන දවසටනේ. සක්විතිර මේවා තාමත් ඇදහිනවක. විමුක්ති විනත් ගෑනියන් සමග මදු සමයකට යාවියයි ඔහුට නම් හීනින්වත් සිතාගත නොහැක. මං නිවාඩු දාලා තියෙන්නේ අම්මේ. අම්මා ඇඳුම් ලෑස්ති කරගත්තද? මට කොහෙද ඒකටවත් වෙලාවක්. තාත්තා උදව් කරන්නෙත් නැහැ. ඔයා උදව් කරන්නෙත් නැහැ. පුදුම මගුලක් මේක. ඇත්තට මේ පුදුම මගුලක් ඇයි සක්විතිට සිතුනේ? තම එකම සහෝදරයාගේ දයෝපගත දිනේ මෙසේ විසඳියයි ඔහු හීනින්වත් සිතුවේ නැත. සක්විති අම්මා කතා කළ පසුව අහස පොළොව ගැටලන්න මෙන් කල්පනා කළේ. මොනවාද අම්මා කියන්නේ? මේදා පැමිණ ඇසුවාය. සක්විති අම්මා කියෝදී අකුරන්න ඇර මේදාට කිව්වේ. අනේ මන්දා, මට නම් තාම හිතාගන්නවත් බෑ මේ මගුල කොහොම කෙරෙයිද කියලා. ඒත් බබා, හරි හරි මහත්තයෝ, අපි යනවා. ඒවා ඒ විදියටම වෙයි. මට නම් නිකන් තේරෙන්නේ ඒව වැඩක් නෑ. උදිම මහගෙදරට යන්. ගිහින් තියෙන වැඩක් කරබාගෙන කරලා දෙමු. අපි කතා අහන්න ඕන නෑ. තරහද? මහත්තයෝ මං කියන දේ කරන්නකෝ. මේ දවුනේ දැඩි වේදනාවකිනි. ආසන්න මොහොතේ හෝ කුමක් හෝ වෙත ඇය බලාපොරොත්තු වුණාය. නැත. එවැනි කිසිවක් සිදු වෙයි නැත. තව දින කවයමේ මේ විවාහය සිදුවේ. දෙයියොත් බලන්නේ නැනේ. මේ දාසිතිය තනිවමය. ඇයි විමුත්තගේ ජංගම දුර්ගදනට ඇමතුමක් ගත්තේ? හිතට ඒ තරම් දුකක් දැනුණු නිසායි. මල්ලි අක්කේ, මේක මල්ලි මෙහෙමම වෙනවද? විමුත්ති ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. මල්ලි ඇයි කතා කරන්නේ නැත්තේ? මාත් හිතනවා අක්කේ. ඒත් අත්තර තව දවසයි. මන් දන්නවා තීරණයක් ගන්න වැඩි වෙලාවක් යන්නේ නැහනේ. ඒත් මොකද්ද? මොකක් කරි වෙයි අක්කේ? මට දැන් කියන්න බෑ. ඒත් විනාණන් කොච්චර දෙයක්ද? ඒත් මං අකට රෑවිලා ගන්නම්. බෑනේ රත්තරන්, අම්මාද අපිට එහෙ ඉන්න කියලා. මේ දවස් දෙක නවතින්නත් කිව්වා. මට තේරෙන්නේ නැහැ. අක්ක එන්නකෝ. අනේ පැටියෝ, නරකක් නම් නෑ අක්කේ. මං ජීවත් වෙන්න ඕන. පරිස්සමින්, බුදු සරණයි.
බුදු සරණ යක්කේ විමුති දුර්ගතනේ වසා දිග සුසුමක් හෙළුවේ දැන් කුමක් කරන්නද කරන්නේ කුමක්ද කියා වැදගත් නැත කුමක් හෝ කර මේ කසාදේ නැවැත්විය යුතුය මේ ජීවිතයේ සදාකාලටම අර අහිංසක කෙල්ලගේ නමින් පවිත්‍රව තිබිය යුතුය කාමරේ සිටා විමුති කිසෝකට නොකිය රහසින් මේ නිවසින් පිට වූයේ ඔහු ගේටෙන් පිටතට යද්දීම ඔහුගේ ජංගම දුර්ගතනේ වසා ගත්තේ අද මේ පාය ඇති ඉර බහින්නට ප්‍රථම මේ ප්‍රශ්නෙට විසඳුමක් තිබිය යුතුය ප්‍රියමදාට කොළඹට යන්නට අවශ්‍ය වූ කොළඹ පෞද්ගලික ආයතනයකට බාර දී තිබු ඇගේ සහතික හා වෙනත් ලියකියවිලි යලි ලබා ගැනීම සඳහාය රැකියාවක් අපේක්ෂාවෙන් ඒ ලියකියවිලි ආයතනයකට බාර දුන්නේ වර්ෂා කොළඹ ඉදදී එහෙත් අයවේ මේ කෙල්ලන් දෙදෙනාගේම ජීවිත කනපිට පෙරළියේ ප්‍රියංගදා සිටියේ හෙටගොස් ඒ ලියකියවිලි ටික රැගෙන ඉන්නට වාෂාව කොළඹ එක්කගෙන යන්නට ඇයට බයය එකක් ඇයි ඉන්නා තත්ත්වයයි අනික මේ දිනවල මුරගඩ නිවසේ මොනවා වේවිදයි නිශ්චිතව කිව නොහැකි නිසායි අනේ උඹ තනියම යන්නද අනේ රත්තරන් ගැස්සි ගැස්සි බස්වල යන්න බෑනේ උඹට දරුවට හොඳ නෑනේ කමක් නෑ මං එන්නම් මටත් පොඩි වැඩ වගේක් තියෙනවා කොළඹ අර මගේ පාස්පෝර්ට් මේ බැංකුවකට හරවා ගන්න ඕන කෙල්ල කොළඹ යන්නට එන්න හදන්නේ ඒ සියල්ලට වඩා හොරෙන් සැඟවී සිටෝ විමුක්තගේ මොන ටිකක් බලා ගන්නට බව ප්‍රියංගදා දනී මේ පාර තුඹ ගිහින් හැංගිලා බලන්නද යන්නේ වාෂා කිස්වන් නොකියා සිනාසුනායි දෛවයේ ජීවිතයකට සතුට දෙන්නේ කන් හැන්දෙනේ එහෙමවත් බලන්න ආසයි ආය යන්නත් බෑනේ බඩ උස්සගෙන වාෂාගේ අසල කඳුලිය ප්‍රියංගදා කෙල්ලගේ හිස පිරිමැද්දායි හොඳ ඉන්ඩස්ට්‍රි එකක් අල්ලලා පාන්දරම එහෙනම් ගිහින් එමු මට බය අපිට දවසකින් එන්න පුළුවන් වේද කියලා කෙල්ලේ පුළුවන් පාන්දරම යා මෙහෙන් තියෙන පළවෙනි බස් එකේ අපිට තාත්තිය බලන්න පුළුවන් ඒ වාෂා කුසාසගා පුතුට කීවාය එහෙත් වාෂාත් ප්‍රියංගදාත් කොළඹ යන දිනට පසුදින විමුක්තිගේත් මංජිලාගේත් විවාහ මංගල උත්සවයේ පැවැත්වෙන බව ඇහැ දැන උන්නේ නැත වාෂා කොළඹ ඉන්නට යන්නේ එවැනි දිනයකේ ඇයට විමුක්තිය බලා ගන්නට නම් පොත්තල අසල කොහේ හෝ සිට සැඟවී සිටිය යුතුය ඉදිරිපැයි 24 ඇත්තරම තීරණාත්මකයි එහෙත් ඒ බව කසන්න කියලා දැන උන්නේ නැත ඇය තදින් විශ්වාස කළ දෙයක් විය මේ විමුක්තිය කිසිදා අහිමි නොවන බවය අනින්ත උදේ 10කට ගානකට යෙදෙන නැකතින් මංජලාත් විමුතිත් පෝරු මස්තකයට නගින්නට නියමිතේ දිනන්නේ මේ දෛවයේද නොවන වාෂාගේ විශ්වාසයද වාෂාත් ප්‍රියංගදාත් කොළඹෙන්නට අනුරාධපුර ප්‍රධාන බස් නැවතුමට ආවේ පාන්දර 3:00 රජරට ආස පුරා වූයේ ලා දම්පෑට හැරුණු දුබ්බර පාටකි පරිසරයේ වූයේ තුනිය සිසිලකේ රාත්‍රියේ අනුරාධපුර වැවබඳවල් සිපගෙන එන සුළඟ නිදහසේ නගරේ පුරා සැරිසරයි මේ සුළඟ මේතරම් සනීපේ නිසායි වාෂාංගර තරම පහසු සායකු බ්ලවුස් එකකු දැනගත්තායි තාම හිමම කියා බඩක් නිරා පැමිණ නැතත් පරිස්සමින් ඇයදෙස බලන්නෙකුට ඇය ගැබ් ගැ නැති බව වහා කිව හැක මේ පහන්වන්නේ බතාදා දවසට වාෂා මේ කොළඹ බලා යන්නට හදන්නේ විමුක්තිගේත් මංජුලාගේත් විවාහ මංගල උත්සවයට පැය 24ක් පමණක් තිබීදී ඒ බව වාෂාවත් ප්‍රියංගදාවත් දැන උන්නේ නැත මේ ගමන පුදුමාකාරය දයෝපගතේ මේ හදිස්සියේ වාෂාව කොළඹ යවන්නේයි එහෙත් උදේ ඇහැරුණු මොහොතේ සිට වාෂාට මහා පුදුමාකාර හැඟීමක් දැනෙන්නට විය ඒ පපුවේ යමක් කැවෙන්නක් බඳු හැඟීමකි අනේ මන්දා අද මොන හරි වෙයි කියලා හිතෙනවා අනේ ඔයාව දෙක ගන්න විතරක් මට ඉඩක් තිබ්බොත් ඇති ඊට වඩා දෙයක් නම් වෙන්න එපා